ලෙඩ වළක්වන හොඳම පුරුදු ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව තබාගෙන ශක්තිමත්ව දිවිගෙවන්නට ඕනෑ නම් මේ සරල පුරුදු කීපයෙන් ඒ සඳහා ඔබටත් හැකියාව ලැබෙනවා. එමගින් නිරෝගීමත් හා ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමි කරගන්න පුළුවන්. කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම. කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදීන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඖෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්‍රබෝධයක් ගෙන දෙනවා. වතුර වැඩිපුර පානය කිරීම. වතුර නිතර පානය කිරීමෙන් සමහා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩු වලද විෂහරණය කරමින් පිරිසුදු කරවනවා. ව්‍යායාම් කිරීමේදී දහදිය පිට කරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබා දෙනවා. කෘතිම රසකාරක ඉවත් කරන්න. හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍ය වල ඇති සීනි මගින් බැක්ටීරියා ඇති කරන නිසා ස්වභාවික රසකාරකම තෝරගන්න. ඇසුරුම්ගත ආහාර පාලනය. ඇසුරුම් කළ ආහාර කල් තබා ගැනීමට විවිධ රසායන ද්‍රව්‍ය එක් කරන නිසා ඒ එතරම් හිතකර නැහැ. මේ නිසා එවැනි ආහාර වලින් හැකිතාක් ඈත් වෙන්න. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න. කෙඳි සහිත කොළපැහැති ආහාර ඔබේ වේලට එක් කර ගැනීමෙන් හානිකර විෂ ද්‍රව්‍ය මර්ධනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න. දිනකට පැය භාගයක්වත් ව්‍යායාම කරන්න. ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන් විෂ බීජ පිට කරනවා. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම් වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඖෂධීය ශාකසාර වලින් සත්කාර. සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කරගන්න පුළුවන්. මෙය ඖෂධීය සත්කාරයක්. දිනපතා සුළු වේලාවක් හෝ සංසුන්ව සිටින්න. නිහඬව ඉඳගෙන මද වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් ඉන්න. සිත සැහැල්ලු කරගනිමින් නව ප්‍රබෝධජනක අදහස් මතු කරගන්න මේ කදිම අවස්ථාවක්.